තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු වෙන අපිට විශේෂයෙන්ම පෘථග්ජන මිනිස්සුන්ට ඉතාමත්ම වටිනා ප්‍රයෝජන රාශියක් ලබාගත හැකි ඉතාමත්ම ප්‍රායෝගික භාවනාවක් සහ වටිනා වැඩපිළිවෙලක්. ඇත්තෙන්ම මේ භාවනාව අපිට කියලා දෙනවා අපගේ එදිනෙදා ජීවිතයේදී අපිට මුහුණ දෙන්න වෙන අභියෝගවලදී අපි ඒ අභියෝගවලට කොහොමද මුහුණ දෙන්න ඕනේ, ඒ අභියෝග කොහොමද අපි ජයග්‍රහණය කළ යුත්තේ කියන කාරණාව සහ ඒ අපිට මුහුණ දීමට සිදුවෙන අභියෝග නොපෙනෙන ලෝකයේ අභියෝග සහ මේ පෙනෙන ලෝකයේ අනිත් මිනිස්සුන්ගෙන් අනිත් සත්තුන්ගෙන් අපිට එල්ලවන අභියෝග සහ සාමාන්‍ය ජීවිතේ අපි එදිනෙදා ජීවිතේ පුරුද්දක් හැටියට අපිට මුහුණ දෙන්න වෙන්නේ අභියෝග කියන මේ සියලුම දේවල් වලට අපි කොහොමද ප්‍රායෝගිකව මුහුණ දෙන්න ඕනේ කියන ඒ වටිනා වැඩපිළිවෙල කියලා දෙන භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී භාවනාව ප්‍රායෝගිකව වැඩිීමේදී සහ එම භාවනාව දියුණු කිරීමේදී මා විසින් ලබාගත් අවේ අත්දැකීම්, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනා කළා තියෙන කරණීය මෙත්ත සූත්‍රයේ ඒ ඉගැන්වෙන වටිනා වැඩපිළිවෙල කියන මේ සියලුම දේවල් එකතු කරලා හැම දිනාගේම හිතසුව පිණිස ඉතාමත්ම මෛත්‍රියෙන් යුතුව ලෝකේ ඉන්න බොහෝ දෙනෙක්ට මේ වැඩපිළිවෙල මේ භාවනාවෙන් තව තවත් ප්‍රයෝජන අරගෙන ඔවුන්ගේ ලෞකික ජීවිත සහ ඔවුන්ගේ අධ්‍යාත්මික ජීවිත සාර්ථකත්වයට පත් කරගනී කියන ඒ උතුම් පරම චේතනාවෙන් යුතුව මේ භාවනාව මම ඔබලා සමග බෙදා හදා ගන්නවා. ඇත්තෙන්ම මේ භාවනාව සිදු කිරීමේදී ඔබ භාවනා කරන ඉරියව්වෙන් එරමිනිය ගොතාගෙන කශේරුකාව කෙලින් තියාගෙන භාවනාවක් වඩන එක තමයි වඩාත්ම හොඳ. නමුත් මේ මෛත්‍රී භාවනාව කිරීමේදී මේ ඉරියව්ව කියන දේ ඊතරම්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබට හිටගෙන ඇවිදින අතරතුර නිදාගෙන ඉන්න ඉරියව්වෙන් නිදා ගැනීමට පෙර සහ නිින්දෙන් අවදූසැනින් ඔබේ එදිනෙදා ජීවිතේ මේ කරන හැම කටයුත්තකදීම ඉතාමත්ම ප්‍රායෝගික භාවනාවක් විදියට මේ මෛත්‍රී භාවනාව ඔබට භාවිතා කරන්න පුළුවන්. මුලින්ම මේ භාවනාව සිදු කිරීමේදී නිශ්ශබ්ද තැනකට ඔබ ගිහිල්ලා ඔබ කැමති භාවනා ඉරියව්වකින් හිඳගෙන ඔබ මුලින්ම කළ යුතු වඩාත්ම හොඳ කාරණාව වන්නේ ත්‍රිවිධ රත්නයේ කමා කර ගැනීම. තෙරුවන් සරණ ගිහින් ඉන්පසුව මාගේ සිතින් කයින් වචනයෙන් යන තුන්දොරින් යම් කිසි පමාවරදක් මාගේ යති යුතුම් ත්‍රිවිධ රත්නය හට යම් කිසි හෝ මොහොතක දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවනා නම් ඒ සිදුවනා වූ සියලූම පමාවර්ධනට මා කෙරේ අනුකම්පා කරලා මට මගේ යති යුතුම් වූ ත්‍රිවිධ රත්නයෙන් සමාව ලැබෙත්වා. පළමුුවද දෙවනුවද තුන්වනුවද මට මගේ යති යුතුම් ත්‍රිවිධ රත්නයේ සමාව ලැබෙත්වා කියලා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ කමා කර ගැනීම සිදු කරගන්න. මේ ලෝකයේ ඔබ වැඩිපුරම කරදරයක් සිදුවෙනවට අකමැති ආදරය කරන කෙනා තමයි ඔබ කියන්නේ. ඔබ කිසිම කෙනෙක් කැමති නෑ ඔබට යම්කිසි හානියක් වෙනවට. ඔබ යම්කිසි කෙනෙක්ට ආදරය කරන්නේ, යම්කිසි කෙනෙක්ව රැකගන්නේ මේ හැමදේම කරන්නේ ඔබ ඔබට ආදරය කරන නිසා. ඉතින් මුලින්ම පළමුව ඔබ මෛත්‍රිය වඩන්න ඔබට. මම නිදුක් වෙත්වා, මම නිරෝගී වෙත්වා, මම සුවපත් වෙත්වා, මම දුකින් මිදෙත්වා, මම වෛර නොකරමි, මම තරහ නොකරමි, මම කිසිවකුටත් ඊර්ෂ්‍යා නොකරමි, මම නිදුක් වෙත්වා. ඔබ මේ අවස්ථාවේදී ඔබේ හිසේ සිට
ඔබේ කේශාන්තයේ සිට පාදාන්තයේ දක්වා ඔබ දෙස බලන්න උත්සාහ කරන්න. ඒ බලන අතරතුර ඔබ සිතන්න ඔබට කිසිම රෝගයක් වැළඳෙනවට, ඔබ කිසිම රෝගයකින් දුක් විඳිනවට ඔබ කැමති නැහැ. එහෙමනම් ඔබ මෙනෙහි කරන්න, ඔබ හිතන්න මම නිදුක් වෙත්වා, කිසිම දුකක් නැති අයෙක් බවට පත් වෙත්වා. මම කිසිම රෝගයක් නැති අයෙක් බවට පත් වෙත්වා. මම සුවපත් වෙත්වා. මේ සිතින්, මේ කයින්, මේ සෑම අතින්ම මම සුවයට පත් වෙත්වා කියන මේ ආරම්භක භාවනා අරමුණ නැවත නැවත කීප වතාවක්, දෙවතාවක් හෝ තුන් වතාවක් ඔබ සිහි කරන්න. ඉන්පසුව ඔබ මේ ලෝකේ වැඩිපුරම ඔබ ආදරය කරන, කරදරයක්, දුකක්, ලෙඩක් වැළඳෙනවට අකමැති මීළඟ කෙනාව ඔබ අරමුණු කරගන්න. උදාහරණයක් විදියට ගත්තොත් ඔබේ මව, මගේ මව නිදුක් වෙත්වා, මගේ මව නිරෝගී වෙත්වා, මගේ මව සුවපත් වෙත්වා, ඇයට කිසිම රෝගයක් නොම වෙත්වා, ඇය සුවපත් වෙත්වා, ඇය වෛර නොකරන්නියක් බවට පත් වෙත්වා, ඇය තරහ නොගන්නියක් බවට පත් වෙත්වා, ඇය ඊර්ෂ්‍යා නැත්තෙක් බවට පත් වෙත්වා, මගේ මව සුවපත් වෙත්වා කියලා ඔබ ඔබේ මව, ඔබ වැඩිපුරම ආදරය කරන්නේ උතුම් කෙනා වෙනුවෙන් ඔබේ මෛත්‍රිය අපරිමිතව, අසීමිතව ඔබේ මෛත්‍රිය ඒ කෙනාව අරමුණු කරලා ඒ කෙනාව ඔබේ සිතට මවා ගත හැකි නම් එය වටාත්ම වටිනවා. ඇය කෙරේ ඒ අපරිමිත මෛත්‍රිය ඔබ පතුරවන්න. ඔබ ඔබ කෙරේ පතුරවපු ඒ මෛත්‍රියම ඔබේ මව කෙරේත් පතුරවන්න. ඉන් පසුව ඔබ අරමුණු කරගන්න ඔබ මීළඟට ඔබ වැඩිපුරම ආදරය කරන, ගරු කරන කෙනෙක් ඔබේ පියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවා, මේ ඕනම කෙනෙක් ඔබේ අරමුණ හැටියට ඔබට ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් මගේ පියා, මගේ පියා නිදුක් වෙත්වා, ඔහු නිරෝගී වෙත්වා, ඔහු සුවයට පත් වෙත්වා, ඔහු වෛර නොකරන්නෙක් බවට පත් වෙත්වා, ඔහු තරහ නොගන්නෙක් බවට පත් වෙත්වා, ඔහු ඊර්ෂ්‍යා නැතික් වෙත්වා, ඔහු සුවපත් වෙත්වා කියන මේ ආකාරයෙන් ඔබේ පියා ගැන ඔබ මෙනෙහි කරන්න. ඉන් පසුව ඉතින් මේ වන විට ඔබ ඔබ වෙනුවෙන් ඔබේ මව, ඔබේ පියා යන ආදී පිළිවෙලින් ඔබේ සියලු දෙනා වෙනුවෙන් මෛත්‍රිය වඩා යම් කිසි ඒකාග්‍රතාවයක් ඔබේ හිත තුළ වර්ධනය කරගෙන තිබෙනවා. ඉතින් ඒ ආකාරයෙන්ම ඔබ ආදරය කරන, ඔබ ඇලුම් කරන, ඔබ ප්‍රිය කරන අය කිහිප දෙනෙක් සිහි කරලා ඔබේ බිරිඳ, ඔබේ දරුවන්, ඔබේ සහෝදර සහෝදරියන්, මේ ඕනෑම ආකාරයක කෙනෙක් ඔබ ප්‍රිය කරන, ඔබ ඇලුම් කරන මේ අය වෙනුවෙන් ඔබ කිසිම විටක කැමති නෑ යම් කිසි කරදරයක් වෙනවට, යම් කිසි දුකක් වෙනවට. ඔබ කැමති නෑ ඔබේ මවට යම් කිසි දුකක් අයහපතක් වෙනවට, ඔබේ පියාට යම් කිසි දුකක් අයහපතක් වෙනවට. ඒ අය වෙනුවෙන් ඔබ යම් කිසි මෛත්‍රියක් පතුරවනු ලැබුවා, ඔබ ඔබ වෙනුවෙන් යම් කිසි මෛත්‍රියක් පතුරවනු ලැබුවා. අන්න ඒ ඔබ විසින් පතුරවාලු ඒ අපරිමිත මෛත්‍රියම අනිත් සියලු දෙනා වෙනුවෙනුත් ඔබ ආදරය කරන, ඔබ ඇලුම් කරන, ඔබේ මනස තරමුණක් විදියට ගත හැකි ඒ ඕනම අයෙක් සිහියට නගාගෙන ඒ අය වෙනුවෙනුත් ඔවුන් නිදුක් වෙත්වා, ඔවුන් නිරෝගී වෙත්වා, ඔවුන් සුවපත් වෙත්වා, ඔවුන් වෛර නැත්තෝ වෙත්වා, ඔවුන් තරහ නැත්තෝ වෙත්වා, ඔවුන් දුක් පීඩා නැත්තෝ වෙත්වා, ඔවුන් සුවපත්
හිත්වා ඔවුන් ඊර්ෂ්‍යා නැතෝ හිත්වා අතියුතුමු නිර්වාණය අවබෝධ කිරීමට ඔවුනට හැකි වෙත්වා කියන ආකාරයෙන් අතියුතුමු ඒ මෛත්‍රිය ඒ ඔබ ආදරය කරන සියලූම දෙනා අරමුණු කරලා කීප වතාවක්ම ඔබ විසින් පතරවා හරෙන්. ඔබ කැමති නෑ ඔබේ මවට යම් කිසි දුකක් කරදරයක් වෙනවට. ඒ වගේම ඔබ කැමති නෑ ඔබ හට යම් කිසි දුකක් හෝ කරදරයක් සිදු වෙනවට. ඒ වගේම ඔබේ පියාට ඒ ඔබ ආදරය කරන කිසිම අයකුට අයහපතක් වෙනවට ඔබ කැමති නෑ. ඔබ හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්නේ ඔවුනට යහපතක්ම වේවා කියන උතුම් වූ චේතනාව. අන්නේ උතුම් වූ චේතනාව නැවත 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 ඔබ එකිනෙකා ඔබ ආදරය කරන ඔබ ඇලුම් කරන ඔබේ සිහියට අරමුණක් විදියට අරගෙන ඔවුන් වෙනුවෙන් මේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත් විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා ඔවුන් සුවයට පත්වෙත්වා ඔවුන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා කිසිම රෝගයක් ඔවුන් හට නොමවෙත්වා ඔවුන් කිසිම දුකකින් පීඩා නොදින්නෝ බවට පත්වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියන ආකාරයෙන් ඔබ නැවත නැවත ඒ අයව සිහි කරමින් ඔබේ ඒ මෛත්‍රිය ඔවුන් වෙනුවෙන් පතුරවා හරින්න. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නොකරන්නෝ බවට පත්වෙත්වා තරහ නොගන්නෝ බවට පත්වෙත්වා උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට ඔහුනට හැකිවෙත්වා කියනේ අසීමිත මෛත්‍රිය ඔවුන් වෙනුවෙන් ඉතාම හොඳින් ඔවුන්ව දකිමින් ඔවුන්ව සිහියට නගා ගනිමින් ඒ මෛත්‍රිය පතිරීම ඔබ සිදු කරන්න. ඉන් පසුව අපි මේ භාවනාවේ මීළඟ අදියරට ඉතා වටිනා පියවරට අපි ගමන් කරනවා. ඒ තමයි මේ කරණීය මෙත්ත සූත්‍රයේ අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරලා තියෙන ඒ වැඩපිළිවෙලට අනුව මේ භාවනාව අපි තව ටිකක් දියුණු කරගන්නයි දැන් සූදානම් වෙන්නේ. මේ ලෝකයේ සිටින මේ විශ්වයේ සිටින බියෙන් මිදුණා වූ ඒ සියලුම උතුමන් වහන්සේලා දුකින් මිදුණා වූ ඒ සියලුම උතුමන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බියෙන් හා දුකෙන් මිදුණා වූ ඒ සියලුම උතුමන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන මේ උතුම් මෛත්‍රිය මේ තුන් ලෝකයේම මේ ලෝකයේ වෙසෙන මේ විශ්වයේ වෙසෙන ඒ බියෙන් මිදුණා වූ ඒ දුකින් මිදුණා වූ ඒ සියලුම උතුමන් වහන්සේලා වෙනුවෙන් ඒ අතිඋතුම් මේ ඒ මෛත්‍රිය පතරවීම ඔබ මුලින්ම සිදු කරන්න. මේ ලෝකයේ සිටින බියෙන් මිදුණා වූ දුකින් මිදුණා වූ ඒ උතුමන් වහන්සේලා කියලා කියන්නේ අති උතුම් වූ මාර්ගඵල අවබෝධ කරගත්තේ උතුමන් වහන්සේලා. ඒ ශ්‍රද්ධා වාස බ්‍රහ්ම ලෝකවල සහ ඒ අනෙකුත් ලෝකවල මේ මනුෂ්‍ය ලෝකයේ ඒ වැඩ සිටින ඒ බියෙන් මිදුණා වූ ඒ සියලුම උතුමන් වහන්සේලාට ඒ ඔබ වඩන මෛත්‍රිය ඔබට ආශිර්වාදයක් වෙනවා. ඉන්පසු ඔබ අරමුණු කරගන්න බියෙන් මිදීමේ මාර්ගයට පිවිසුණා වූ ඒ සියලුම උතුමන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නොකරන්නෝ බවට පත්වෙත්වා තරහ නොගන්නෝ බවට පත්වෙත්වා ඊර්ෂ්‍යා නැතෝ වෙත්වා
සුවපත්න් වෙත්වා. මේ අතියුතුම්මු ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන්න, ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස, ඒ ධර්ම මාර්ගයේ ගමන් කරමින් සිටිනේ සියලු මුතුමන් වහන්සේලා වෙනුවෙන් ඔබේ මෛත්‍රිය ඔබ මීළඟට පතුරවන්න. ඔබ මුලින් ඔබේ ඔබ කෙරේ පැතිරුවා වූ ඒ මෛත්‍රිය ඔබේ මව කෙරේ සහ ඔබේ කරු කරන, ඔබ ආදරය කරන, ඔබ කරදරයක් වෙනවට අකමැති ඒ සියලුම දෙනා වෙනුවෙන් ඔබ මුලින් සිටම ඒ අරමුණු කරගෙන ආවා වූ ඒ මෛත්‍රිය යම්කිසි ප්‍රමාණයක් තිබේද, අන්නේ ප්‍රමාණයම මේ අවස්ථාවේදීත් ඒ සියලුම දෙනා වෙනුවෙන් ඔබ අරමුණු කරගන්න. මීළඟට ඔබ තාවකාලිකව බියෙන් මිදුනා වූ ඒ සියලුම උතුමන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නොකරන්නෝ බවට පත්වෙත්වා, තරහ නොගන්නෝ බවට පත්වෙත්වා, ඊර්ෂ්‍යා නැතෝ වෙත්වා, සුවපත් වෙත්වා, සුවයට පැමිණෙත්වා, වෛර නොකරන්නෝ බවට පත්වෙත්වා කියල මේ බියෙන් තාවකාලිකව බියෙන් මිදුනා වූ ඉසියලූ මුතුමන් වහන්සේලා ඒ ධ්‍යානලාභී උතුමන් වහන්සේලාට තමයි තාවකාලිකව බියෙන් මිදුනා වූ උතුමන් වහන්සේලා කියලා කියන්නේ. ඒ උන්වහන්සේලා වෙනුවේ ඒ අතිතුම් වූ ඒ මෛත්‍රිය ඔබ අසීමිත ලෙස අපරිමිත ලෙස වඩන්න. ඉන්පසුව ඔබ අරමුණු කරගන්න මේ සියලූම දිව්‍ය ලෝක තලවල වෙසෙන සියලූම දිවිවරු, හුම්මාට දිවිවරු, මේ අනෙකුත් දිව්‍ය තලවල වෙසෙන ඒ දිවිවරු, සම්‍යක් දෘෂ්ටික, මිත්‍යා දෘෂ්ටික ආදී වූ සියලූම දිවි දේවතාවුන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ බවට පත්වෙත්වා, උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වෙත්වා කියන ඒ අති උතුම් වූ මෛත්‍රිය, ඒ අපරිමිත වූ සීමාවකින් තොරව ඒ අති උතුම් වූ මෛත්‍රිය, ඒ අති උතුම් වූ දෙවියන් වහන්සේලා වෙනුවෙන්, ඒ සියලුම දෙවිවරු වෙනුවෙන් ඔබ පතුරවන්න. ඉන්පසුව මේ සියලුම මනුෂ්‍ය ලෝකයේ වෙසෙන ඒ සියලුම මනුෂ්‍යයෝ විවිධ රටවල විවිධ ආකාරයේ උස් මිටි, මේ සියලුම ආකාරයේ ශරීර ස්වභාව ඇතිව මේ වෙසෙන මට හිතවත් අහිතවත් මෙදහත් මේ සියලුම මනුෂ්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නොකරන්නෝ බවට පත්වෙත්වා, තරහ නොගන්නෝ බවට පත්වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, සියල්ලන්ම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා, මට හිතවත් මට අහිතවත් මට මැදහත් මේ සියලූම මනුෂ්‍යයෝ සුවයට පත්වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මේ සියලුම ලෝකවල විසෙන ඒ සියලූම මනුෂ්‍යයන් වෙනුවෙන් ඒ අපරිමිත මෛත්‍රිය ඔබ නැවත නැවත පතුරවන්න. මින් පසුව බාරමුණු කරගන්න මේ තිරිසන් ලෝකයේ වෙසෙන උස්සූ ශරීර ඇති, මිටියූ ශරීර ඇති, දික්කූ ශරීර ඇති, අහසේ වෙසෙන, පොළොවේ වෙසෙන, ජලයේ වෙසෙන, මගේ දෑසට නොපෙනෙන, මගේ ඇසට නොපෙනෙන ආදී වූ මේ සියලූම තිරිසන්ගත සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නොකරත්වා, ඊර්ෂ්‍යා නොකරත්වා, සියල්ලන්ම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ
වෙත්වා කියන මේ උතුම් වූ මෛත්‍රිය ඒ සියලුම තිරිසන්ගත සත්වයින් වෙනුවෙන් අහසේ වෙසෙන, පොළොවේ වෙසෙන, ජලයේ වෙසෙන, තමුන්ට හිතවත් අහිතවත් මේ සියලුම තිරිසන් සත්වයෝ සුවපත් වෙත්වා කියනේ මෛත්‍රිය ඔවුන් වෙනුවෙන් පතුරවන්න. ඔබ මුලින් ඔබ වෙනුවෙන් වැඩුවා වූ, ඔබේ මව වෙනුවෙන් ඇති කරගත්තා වූ, ඒ සියලුම දෙනා වෙනුවෙන් ඔබ පිළිවෙලින් ඒ ඇති කරගත්තා වූ ඒ මෛත්‍රියත් මේ මොහොතෙත් මේ තිරිසංගත සත්වයන් වෙනුවෙනුත් ඔබ ඒ ආකාරයෙන්ම පවත්ව ගන්න. මීළඟට ඔබ අරමුණු කරගන්න මේ සියලුම අමනුෂ්‍ය ලෝකවල වෙසෙන මේ සියලුම අමනුෂ්‍ය සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ඔවුන් සුවපත් වෙත්වා, වෛර නැතුව වෙත්වා, ඔවුන් තරහ නැතුව වෙත්වා, ඊර්ෂ්‍යා නැතුව වෙත්වා, ඔවුන් සියලුම දෙනා සුවපත් වෙත්වා, සුවයට පැමිණෙත්වා, වෛර නොකරත්වා, තරහ නොගනිත්වා, ඊර්ෂ්‍යා නොකරන සත්වයෝ බවට පත්වෙත්වා, ඔවුන් සියලුම දෙනා සුවපත්වෙත්වා, සුවයට පැමිණෙත්වා කියනේ ඇති උතුම් වූ මෛත්‍රී චේතනාව ඒ සත්වීන් වෙනුවනුත් ඔබ කිසිම අඩුවකින් තොරව අපරිමිත ලෙස මෛත්‍රිය පතුරවන්න. ඉන් පසුව මේ සියලූම ප්‍රේත ලෝකවල වෙසෙන ඒ සියලූම සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැතුව වෙත්වා, තරහ නැතුව වෙත්වා, ඔවුන් සුවයට පත්වෙත්වා කියන ඒ අති උතුම් වූ මෛත්‍රී සහගත සිතුවිල්ල ඒ ප්‍රේත ලෝකවල වෙසෙන ඒ සත්වයන් වෙනුවෙනුත් ඔබ පතුරවන්න. මින් පසුව මාගේ ඇසට නොපෙනෙන, මාගේ ඇසට පෙනෙන, මාගේ උඩ දිශාවේ, යට දිශාවේ, මේ දස දිශාවේම වෙසෙන මව් කුස තුල සිටින, ඉපදිමින් සිටින, ඉපදී සිටින, මට හිතවත් මට අහිතවත් සියලුම ලෝක සත්වයෝ, සියලුම ලෝක සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියල්ලන්ම සියල්ලන්ගේම සැපකැමැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, වෛර නොකරන්නෝ බවට පත්වෙත්වා, තරහ නොගනිත්වා, ඊර්ෂ්‍යා නැත්තූ බවට පත්වෙත්වා, සියලූම සත්වයෝ, සියලූම සත්වයෝ නිදුක්වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත්වෙත්වා, වෛර නොකරත්වා කියන මේ තුන් සියලූම ලෝකවල වෙසෙන තමුන්ට හිතවත් අහිතවත් උස්සූ ශරීර ඇති, මිටියූ ශරීර ඇති, මේ සියලූම ආකාරයේ සියලූම විශ්වයේ සිටින සියලූම සත්වයන් වෙනුවෙන් ඒ අත්‍යුතුම් වූ මෛත්‍රිය ඔබ මුලින් ඔබ වෙනුවෙන් ඇති කරගත්තා වූ ඔබේ මව, ඔබේ ආදරණීයයන් සහ ඒ සියලූම දෙනා වෙනුවෙන් ඔබ ඇති කරගත්තා වූ ඒ මෛත්‍රිය ඔබ අවසානයේ මේ සියලූම ලෝක සත්වයන් වෙනුවෙන් පතුරවා හරින්න. ඒ සියලූම දෙනා වෙනුවෙන් ඒ මෛත්‍රිය ඒකාකාරී ආකාරයෙන් එකම විදියට ඔවුන් වෙනුවෙන් ඒ මෛත්‍රී සහගත සිතුවිලෙන් ඔවුන් දෙස බලන්න, ඔවුන් නිදුක් වෙත්වා කියලා සිතන්, ඔවුන් නිරෝගී වෙත්වා කියලා සිතන්, ඔබ ඔබේ මවට, ඔබේ පියාට සහ ඔබේ ආදරණීය අය වෙනුවෙන් ඔබ කිසිම කරදරයක් වෙනවට අකමැති, දුකක් වෙනවට අකමැති, අන්නේ මෛත්‍රී සහගත සිතුවිල්ල මේ සියලුම ලෝක සත්වයන් වෙනුවෙන් සියලුම ලෝකවල වෙසෙන මේ සියලුම සත්වයන් වෙනුවෙන් ඔබ ඇති කරගන්න, ඔබ පතුරවන්න. ඉන්පසුව ඒ ආකාරයෙන්ම ඔබ යම් කිසි තරහක්, ඔබ අකමැත්තක් ඔබේ හිත තුළ ඇති වෙලා ඉන්න තව සත්වයන් ඉන්නවන, මනුෂ්‍යෝ ඉන්නවන, ඔවුන් වෙනුවනොත් මේ මෛත්‍රිය මේ ආකාරයෙන්ම වඩන්න. මෙය මුලින් ඔබ කීප වතාවක් මේ වීඩියෝ එකට සවන් දීලා මේ පිළිවෙලටම කරන්න පුළුවන් නම් ඒත් කමන්නේ නැහැ. නමුත් මේ පිළිවෙලටම නැති වුණත් ඔබ මෙය යම් කිසි ප්‍රමාණයකට මතක තියාගෙන ඉතාම
හොඳින් තමාට මතක තබා ගත හැකි ආකාරයෙන් මේ පිළිවෙලක් හදාගෙන ඔබ මේ මෛත්‍රිය පිළිවෙලට පතුරවමින් යන්න. මෙය ඔබට කාලයක් කරගෙන යන විට මේ භාවනාව ඔබට පුරුදු වුණාට පස්සේ ඔබට මේ පිළිවෙල හුරු වුණාට පස්සේ මතක හිටියට පස්සේ ඔබ මෙය මුවින් ප්‍රකාශ කිරීම සිදු නොකර ඔබ හිතින් මේ පුද්ගලයන් මේ එක එක්කෙනාව මෙනෙහි කරමින් මේක කරගෙන යන්න. කොහොමත් මේ භාවනාව ඔබ ගීතයක් ආකාරයෙන් හෝ මේ මුඛයෙන් ඔබ ප්‍රකාශ කරමින් සිදු කරන්න අවශ්‍ය නැහැ. ඔබ මේ මෙනෙහි කිරීමක් වශයෙන් ඇස් දෙක පියාගෙන මේ ඔබ හිතට ගන්න ඔබේ මව, ඔබේ පියා, සියලුම දෙවිවරු, ඒ බ්‍රහ්මයන් ආදී මේ ඔබ මතකයට ගන්න, ඔබ අරමුණු කරගන්න ඒ සියලුම දෙනාව ඔබට හැකිනම් ඒ අරමුණු කරගෙන ඒ අයව හිතින් මවාගෙන ඒ අය වෙනුවෙන් මේ මෛත්‍රිය එකින් එක වඩාගෙන යන්න. එවිට ඔබට මේ භාවනාවෙන් ඔබේ සිත ඉතාම උතුම් සමාධියකට පත් කරගන්න හැකි වෙනවා. සේම ඒ සියලුම සත්වීන්ගේ රැකවරණය පිහිට මෛත්‍රී සහගත සිතුවිල්ල ඔබ කෙරේ ඇති වෙනවා. සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව රැකවරණය ඔබට ලැබෙනවා. විතරගෙන් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයක් ලැබෙනවා. ඉතින් මේ මෛත්‍රී භාවනාව මේ මූලික අදියර මේ ආකාරයෙන් ඔබ සිදු කරාම ඔබට තව තවත් මේ භාවනාව දියුණු කරගන්න ඉතාම හොඳින් හැකියාව තිබෙනවා. ඉතින් තව දුරටත් මේ භාවනාව දියුණු කරගන්න ආකාරය සහ මාලද අත්දැකීම් සහ අතිතුම් වූ බුදු දහමේ සඳහන් වන කරුණු කාරණා ඒකරාශි කරලා මේ මෛත්‍රී භාවනාව තව දුරටත් දියුණු කරගත හැකි ආකාරය සහ ඔබේ ඇති කරගත්තා වූ ඒ උතුම් වූ මෛත්‍රී සමාධිය තව තවත් වර්ධනය කරගන්න ආකාරය සහ මේ මෛත්‍රී භාවනාව ප්‍රායෝගිකව ඔබේ ජීවිතයේ ගැටලු වලට මුහුණ දීමට යොදා ගන්නා ආකාරය ඔබ සමග බෙදා හදා ගන්න මම ඉදිරියටත් තවත් වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මෛත්‍රී භාවනාව ඉතාම හොඳින් වඩලා ඒ සමාධිය ඔබේ සිතට ඒ ආශිර්වාදය සියලුම පෙනෙන ලෝකයේ නොපෙනෙන ලෝකයේ ඒ සැබෑ ආශිර්වාදය ඔබ වෙත ළඟා කරගන්න කියන ඉල්ලීම සිදු කරමින් මම මේ වීඩියෝ අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.